හැමදනාම සූදානම් වෙන්නේ ධර්මශ්‍රවනය කරන්න. අද දේශනාවට මාතෘකාවක් දීල තියනවා. මාතෘකාවනං සෑහෙන් දිගමාතෘකාවක් එ දිගමාතෘකාව කියවලේ වරුුණාට පස්සේ අවසානය හලතියන බැලවහාම තියෙන්නේඒ මාතෘකාවේ කියා දෙන්න කිය ඔබට යෝජනා කරන්නේ අනිච්ච දුක්කා අනත් ත්‍රීලක්ෂණය ඇැ ඒක අහන්න හේතුවත් මම දන්නව මොකක්ද කියලා. එහටම හේතුව තමයි මේ අනිච්ච දුක්ක අනත්ත කියන මේ වචනතුන්නට අර්ථකතන දෙනවන විවිධ අර්ථකතන විවිධාය තියන දෙනෝ. තර මගේ අර්ථකතනය මොකක්ද කියර දැන ගන්න මයි ූමනාමතියන්නේ. අපිට බුද්ධහග මේ වැරදිච්ච ප්‍රධානම තැන ඔන්නව තන තමයි. අහවල් හාමුදුරුව මේ වචනයට දෙන අර්ථය මොකත්ත මේ හාමුදුරුවෝ මේ වචනට දෙන අර්ථය මොකක්ද. මේ වචනයට දෙන අර්ථය මොකක්ද. වචනවලට දෙන අරථය මොකක්ත කිය කිය සොයන්න තමයි ගොඩක් අය බලන්නේ. ඉතින් ඒ වචනවලට දෙන අරථය සොයන්නයන් නරකයි. ඒක ඕන වෙනවා. අපි බලන්න ඕනේ බුදුහාම්දු්‍රුවෝ මොනාද කියන්න උත්සාහ කරේ. බුදුහාමුදුරුවන්ගේ අරමුණමුනේම කක්ද මොනවා දේශනා කරන්නද බුදුහාමුදුරුවන්ගේ අරමුණ වනේ ඒක තමයි ප්‍රධාන වශයෙන් අපි දැනගන්න අවශ්‍ය වෙන් නැතුව අපි මේ බුදුහාමුදුරුවන්ගේ මේ අහාවල් වචනයට දුන්නේ ආර්ථයම කක්ත මේ වචනයට දුන්න ආර්ථයම කක්ද මේ වචනයට දුන්න ආර්ථයම කක්ත කියලා වචනයෙන් වචන අරථහොයන්න ගියාම ලොකු ඇටලුවට මුහුණ දෙ සමස්ත රූපය බලන්න ඕන මුළ පික්්ෂයකම ලොකු පික්ෂයකම බල තමයි තේරු ගන්න ඕන සමහරලාවට අලියගේ හොඩ දිහා බලලා මෙන්න මේක මේ වගේ. කකුල දිහා බලල අමේක මේ වංගෙඩියක් වගේ. නැට්ට දිහා බල මේක කොස්සක් වගේ කන දිහා බල කුල්ලක් වගේ කොටසෙන් කොටස බල එකඒ එක වගේ. හැබේ සමස්ථ පික්ෂ පික්්ෂයක. සම්පූර්ණ පින්තූරය තමයි අපි බලන්න ඕනේ සම්පූර්ණ පින්තූරය අලියෙක්. එත මේ සම්පූර්ණ පින්තූරය ගන මේ අලියාව අපි හරියට දකින්නේ නැතුව අපි මේ අහවල් කොට සහවල් කොට සහවල් කොටස කියල වෙන්කර ගන්න ගියෝතු අන්න එතනද අපිට ලොකු ප්‍රශ්න ටිකට මුහුණ දෙන්න වෙනවා. අන්න අපි තේරුම්ගන්න ඕන ප්‍රධානවදේ තමයි මේ කොටසි කටස කොටසිං කටස දාගත්ත සංකල්පය වෙනුවට අපට බොළුවන් වුණොත් මේන බුදුහාමුදුරුවන්ගේ සමස්ථාරථය විදිර ගන්න ඇතුව මේක සම්පූර්ණර්ථවෙංං විංෙන් ගත්ත කොටස්ටික අපි වෙනම දකිම්. ැතුව සම්පූර්ණ පික්චර එක සම්පූර්ණ පින්තූරේ දකින්න උත්සාහ කරමු. අපි ඒ, සම්පූර්ණ පින්තුර දකින්නව පොටි පොටි කොටස් දකින්න ගයෝත්ත අප හරියට වැඩය කරගන්න හම් පේ එන දහාහන්තුරමේ අනිච්චකිව එකට දුන්න අරතයමකද. දුක්ක කියනකට දුන්න අර්ථයමකද අනත්ත ගනකට දුන්න අර්ථයමකද කියලා මේ වෙනෙන වාර්ථ හය හෝය අන්න ගියොත් ප අප ොකු අමාරුවක වැටනෝ. තර වාදවිර දයෙන් විවාද විතරයි තියන්නේ. අටකතාවලේ ඒවට දුන්න තේරුම් තියෙනවා.ඒවගේම තවත්ස්වාමින් වහන්සලා තමන්ගේ අදහස කියන වෙන මේක තමයි වෙන්න ඕන කියලා. තොර මේ අනිච්ච දුක්කාානත්ත, අනිත්‍ය දුක්ක අනත්ත කලා අපි හදාගනතියනවා මේක පාලි සහ සංස්ෘත. අනිච්ච කියන්නේ පාලි අනිත්‍ය කියන සිංහල දුක්ක කියන්නේ දුක්ක දුකමයි අනත්ත අනාත්ම සංස්කෘත පාලි වචන. මෙ වචන සම්බන්ධයෙන් යන එකක් නෙවෙයි කියල දමයි බුදුදහම මගේ මතය. මගේ අදහස වචන සම්බන්ධයෙන් යන එකක් නෙවෙයි. මගේ අදහස බුදුදහම කියලා කියන්නේ හැගීමක්. හැඟීම් එක්ක අන එකක් එක ඇනේ සමහර තැන්තියනො වච්චන නැතුව රූපාමූත් රූපත් එ ඇහැට පේන එකත්ක් අවබෝධි වෙච්ච අවස්ථා. එක අප අහරතිනන කේම කේමට වනේමොකක්ද කේම පවන්සලනකොටේම දකින පවන්සලනෝ බුදු හාමුදුරුවන්ට එක කාන්තාව දෙන්නෙක් දෙ පැත්තෙ ඉදගලා ඒ කාන්තාව දෙන්න වයිසට ගිහිල්ලා මරණයට පත්වෙනවා දකිලා දෙකළයායටට සත්‍යාව බෝධ වෙන ෙනෙ ඇහට දැක් දෙයක් ඇයට වචනයක් ඇහුන්නෑ යට අනිච්ච දුක් අනත්ත කියලා වචනැහුන්නේ. එයට රූපෙන් පිණිච්ච දෙයක්ත් එක්ක යට අවබෝධයක් කාවා. අපි හරතියෙනවා මහාකාශ හරතන්හන්සිවබෝධ ලැබුණනත් එහෙමයි මලක් පෙන්නෙල බුදු හාහමුදුරු. ඇති ඒ විදියට සමහරතැන්තියනවා වචනවලින් එහට ගියපු දෙයක් තමයි අවබෝධය කියලා අපට පැහැදිලි වෙන අවස්ථා. ඒවගේම කෙරීම බුදු හාමුදුරෝ ඇසල් නිච්ච ධනිච්චද අනිත්‍ය යිස්වාමයනී කණ නිත්‍ය ධනිත්‍ය ධනිත්‍ය ස්වාමේණී කියලා එහෙම අහුල් අහල ඉවරුණාට පස්සේ සත්‍යබෝධ වෙච්ච අවස්ථාාව තියෙනවා. එතකොට අපට ප්‍රශ්නයක්ය නොහෙනම් මොකද මේ අනිච්ච මොකක්ද මේ දුක්ක මේ මොකදද මේ යනත්ත කියලා. හැබැයි මම ඒ වචන ගැන ලොකුවට ඔබට විස්තර කරන්නයන් නෑ වෙනවෙනම. මොකද එතකොට ගැටීම. අනිච්ච කියන්නේ. ඇතිවීම නැතිවීම කියලත් අට්ටකතාාවල තියෙනවා මේ මොති හටගැනීම නිරුද්ධවීම. ක්ෂණ භංගත්වය කියලා තියෙනවා. එවගේම තවත් අරකතන දෙනවක් කැමති විදිහයට පවතින් නැතිකම කියලා. එතකොට මම කියන මේ ගැටීමට යන්න උන් අපිඔත්තුනම පැත්ගින්ද. අපි මේ ලෝක දිහාබලම් තමන්දිහා බලමු මේ හැම දෙයක් දිහා බලමු ලෝක කියන්නේ ඇස කන නාසය දෙවශරීයේ මනස. ලෝකය යනු ඇසයි. ලෝකය යනු කණයි. ලෝකය යනු නාසයයි, ලෝක යනු දිවයි, ලෝකය යනු ශරීරය ලෝක යනු මනසයි. මේ තැන්හයි තමයි ලෝකෙ හැදන්නේ. ත මේ ලෝකයේ ස්වභාවයමනු වගේද. ලෝකයේ ස්වභභාවයම හැම මොහොතකම මුල් තත්වය පවති නැ වෙනත් ත්වකට පත්වෙනවා. මුල් ස්වභාවේ නෑ වෙනත් ස්වභාවයා හටගන්නවනි රුද්ධ වෙන හට ගන්න නොන ද නෝක නැද්ද. ඕක තමයි තත්ත්වේ. ලෝකම ගත්තත් ඇසත් ගත්තත් රූපයත් ගත්තත් කනත් ගත්තත් ශබ්දයත් ගත්තත් මුල්ස් භාවේන නැවත අලුත්ව භාවයකට පත්වෙන ලොකු ටැන්කියක් තියෙනවා මේ ටැන්කකට වතුර එනවා ටැංකක පැත්තකින් වතුරටක යනවා ටැන්කයේ සමාන වතුර ධාර්තාවක් තියනෝොගල තන්නක මේ පැත්තෙන්ෙන මේ පැත්තෙන් යනවා එතකොට මේ ටැන්කයේ තියෙන වතුර ප්‍රමාණ අඩු නොවනට ටැන්කයේ පරණ වතුරණ දෙන්න හැම මොහොත්තකම අලුත්වතුරති අන්න ඒ වගේ හැම මොහොත්තකම මේ පටව්‍යාපෝතය ජෝවායෝ කියන මේ භූතරූප ඇතිවමින් නැතිවමින් යන් නිසා සිද්ධ වෙන විපර්යාසයක් මේ ලෝකෙ තියෙනවා. එක නැද්ද එක තියෙන එක අනිච්චද ඒ උදදේ අව්‍යද මොකද දාලා නැහම එකක් තියෙනවා. ඒ තුලින් මුල් සස්වභාවේ නැතිකම නිසා ඇතිවෙන හිස්බවක් නැත දැම්ම අත්්පුඩියක් ගැහවුවොත් මේ අත්පුඩිය ඇහිලා අත්පුඩිය ඇහෙන් නැතුව ගිය සද්දේ නැතිවුණ එත නිතුරු නිමොකද හිස් පවක්. අන්නේ හිසි භවක් නැත්ත ශුන්නතාවයක් නැත්්ද ශුන්්‍යතාවයක් තියෙනවා. එනම් ඇතිවීම නැතිවීම සහ ෂණ භංගත්වය මේ මොහොත්තේ නැතිවීම නිසා ඇතිවෙන හිස් බවක් නැත්ත. හිස් බවක් තියෙනවා. ඒ හිස් භව නැති කරගන්නත් අපිට බෑ ඇතිවෙන නැතිවෙන එක නවත් අන්නත් අපි කැමැති විදිහට මේක පවත්වන්න පුළුවන්ද. බෑ. අපි කැමති විදහයට පවත්වගන්න දෑ. අපි හිතන විදියට තියාගන්නද චුල්ලන්තගේ අතර සුදුරදික ඇල්ල අර ල්ලක් පෙන්නුවකන රජෝහරනම් පිරිසුදු කරනව පිරිසිුදු කරන කියලා පිරිමදින්න කිව්වා චුල්ල පන්ත කොච්චර පරිසිුදු කරන්න හැදත් පිරිසුදදුුණ ද පිසිුදුනාාද පිසුදුනා. ක මං හිතන විදිර පවත්වගන්න බැහැ. මං හිතන විදියට ඇසවත් කනවත් නාසේවත් දෙවෝවත් ශරීරයවත් මනසවත් පවත්වගන්න බැහෑ. එහනම් මම නෙවෙයි මගේ එනෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලාගන්න බෙරිද. එහමත් ොළුවවාන්. එතකොට කොයි විදිහයට ගත්තන් ලෝකයි අතහාර්ථය අපට දකින්න පුොළුවන්. මම කියන්නෑ මේ වචන තොර දැනගන්න ඕනේ කියලා. මම කියන්න මේ ටික ඔක්කොම දැනගන්න ඕනේ කියලා. සමහරයට පුංචි සිද්ධාන්තයකි මල පරවෙනයකකින් ලොකු අවබෝධයක් ලැබුණා. එනං ඔබබ වැඩිය මෙ වචන ගැන. ලොකුවට හිතන්නේ යන්න එපා. පද පරමකරගන්න යන්න එපා. වචන ලොකු කරගන්න යන්න එපා. එතකොට ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. වචන ටික ඉගෙන ගත්තයි කියලා. ධර්මාවබෝධය ලැබන්නේෙත් නැහ. ඕනම කෙනෙක්ට වචනය ගෙන ගන්න පුළුවන්නේ වචනටි තිබට වැඩත්න්නේෑ. යක භාවිත ැන් සියලු සත්ත්‍යයෝ නිදුක්වෙත්තා කියල භාවනා කරන පුළවා මදුරුව එකකනකට මෙම දරට හ න්කරත් ම සියල සත්තයෝ නිදක්කඇත්තන මදර ද න්න දෙතවරට භාවනා කරනතර මෛත්‍රී කර නතරේ මදුරු මරනවා එතකට වචනවල අරථ අරගනත න. අපි ජීවිතය කියන්නේ වෙනම එක වචන කියන්නේ වෙනමකා. අපි බලන්න ඕනේ බුදුහාමුද්‍රෝ කියපු ජීවිතය පිළිබඳව පනි විඩේ අපි කොච්චර වචන දැන හිටත් වැඩන්න ෑන අපට මොක්හරි ප්‍රශ්න ඇතිය අපමි මනසින් කඩා වටන වන අපි අනිච දුකා අනත්ත කොච්චර ගෙන ගත්ත අනිච දුකා අත්ත කොච්චර වචන දන හිට ද වැඩක්කු හන අපි අඩන ගැවත් අඩන කඩුනාද නෑනේ වැලපෙන කඩුනාාද, අප ආචිරගත්තුත් එහෙම කොච්ටර අනිච්යි දුක්යි අනත්තයි කියගේ හිටියද. ඒවුනාට අයින්ඩුුවන ඒවුනාට වැලපනා ඒවුනාට දුක්කුණනාාන ඒවුුණට ආශාවල් තරහවල් තිබ්බනය. ඉති ඒ කියන්නේ මේ දේවය වචන වශයෙන් දැනගත්තර වැඩක් නැහැ. මම දකින්නේ යම් කෙනෙක් ධරමය පුහුණු කරනකොට මේ ලක්ෂණටක පැහැදිලි වෙනවා. කවරුත් කියල දෙන්න ඕන්නෑ තමන්ට තේරෙන්න්න පටන්ගන්නවා. බුදු හාමුදුරෝ ඒ තේරච්චක තමයි අරහන්නේ මේක අනිත්‍යද නිත්‍ය දනනිත්‍යද එවිදිට අහන්නේ ඒ අවස්ථාවරද ඒකයි. ඒක උප සම්පධාව වෙච්ච අවස්ථාත් තියෙනවායිකැනෙ ඒක තමයි ඒකනගේ උපසම්පදාව. ඒක තමයි ඒකනගේ ශ්‍රේෂ්ටත්වය බලන ක්‍රමේද බුදු හන්ුර හල බලනොයා දන්නවාද මේක නැද්ද කියලලා. අවබෝධ කරගන නැද්ද කිය. නිසා ත්‍රිපිට කේතියෙන දේවල් අරගෙන ඔබ ඒ විදිහට බුදු හාමුදුරුව කිව්වයි කිය කල හිතන්න එපා මොකද ත්‍රිපිට කේතියන සම්ශිත්ත වාර්තාවක් අපි මොකර සභායක් සභාවක් තියලා මොකර උත්සවයක් තියලා එක වාර්තාව ඊළඟ මාස කියවනවා ලේකම්තුමා ලේකම්තුමා කියන වාර්තාව ඇතුළේ හැර හැම වචනයක්ම තියෙනවද කටන් සිද්ධ වෙච්ච දේවාලික පහැදිලි කරනවා. ලේකම්තුමා ඔක්කොම කියනව නම් උත්සවේ පෑ දෙකක් තිබ්බ නම් පැත් දෙකමති එෙන්ඩ පැහැ දෙක් වාර්තාව කියන්න තිබේ ඒත් ර්තාව පෑ දෙකක් කියන්න ෑනේ වාර්තා විනාඩි පහක් කියයි. වාර්තාව විනාඩි පහක් කියනවා හැබැයි ඇත්තරම් සිද්ධ වෙච්ච එක පැහ දෙකක් තියෙනවා. ඒවගේ තමයි බුදු හාමුදුරන්ගේ දේශනාව ඉතාමස් සංකීරණයි සමයි එකැන දිගට කිය කියාගෙන නම් උපමා රූපක විධ දේල් එක බුදු හමුදුරු පැදිලි කරනවා ඒේ සම්ශිප්තා අරථය අරගෙන තමයි ත්‍රිපිටකයට දාලතයෙන්. හොඳ මුදාහර තමයි දම්සප පැවතුන් සූත්‍රයේ දම්සප පැවතුන් සූත්‍රයේ දවස් ගානක් කියල තියෙනවා. දවස් ගානක් අර පස් වග තවසන්ට දේශනා කල්ල තියෙනවා. ඒත් දම්සප පැවතුන් සූත්‍රය ගැන විනාඩියටයි යන්නේ. ඒක පිරිත්පතේ යෙන විදිහට අපි කිවෝත් යෙම සජානා කරොත් එහෙම. මේ බික්කවේ අන්ත පබ්බජිතයන පබ්ජතේන සේ විතබා කියල අපි ඒටක කියාගෙන කයාගෙන ගියොත්තේ හම ඒක කොච්චර වෙලා ඇද. විනාඩි අටක්කතර යන්නේ විනාඩිටෙන් පා පස් වගතාව මේ සෝතා පන්න වනාද මේ කොන්ඩන්ජෝ පන්න වඋනාද නැහැ ඒ න මේ සම්ශිප්ත වාර්තා බුදු හාමුදුර චතුරාර් සත්‍යය තමයි මේක කිව්වේන්ත දෙක ගැන පැහැදිලි කර මධ්‍යම් ප්‍රතිපාව පහැදිලි කරා පැහැදිලි කිරීමම් මේ ඇතිලෙන හ ඒ වගේ අනිච්ච දුකා අනත්ත කියන දේව වනත් බුදු හාමුදුරුව විස්තර වශයෙන් පැදිලි කරන්න ඇති වචනනාරර්ථ නෙවයි. ඒත් අපි කෙටියෙන් අපිට තේරුම්ගන්න කෙටියෙන් තමයි අර ත්‍රිපිටගේ දාලාතියෙන් එනි ත්‍රිපිටකේ කියව්ට ටවත් ධර්මවබෝධය ලබාගන්න බැරි එකයි. අපි ධර්මාවබෝධය ලබන්න ඕනේ ගුරුවරේගෙන් ශ්‍රවණය කරලා. ගුරුවරේ කියනදේ අහලා ඒක තමන්ගේ හිතර ධරාගෙන එක භාවිත කරලා සුනාත ධාරේත චරාත මොකද අපිට ධර්මය කියවල ධාර්ණය කරගෙන පුහුණු කරන්න බැහැනේ. ඒක කියවල ධරණය කරගෙන පුහුණුරන නම් දුහදුරුව එක හෙම දනවනි. අපි අහන්න ඕනේ අහනකොට ධර්මය කියනකොට වෙනස් තමයි අදදැකීමම් එක් කන කියන්නේ. ද මං ඔබට මේ ධර්මය කියනකොට පොතේ තියෙනෙ එහෙම නිවෙන කියන්නේ මම කියන්නේ අදදැකීම එක්ක එකතු කරලා. එතකොට ඔබටඒ තේරීම් ගන්න පුළුවන් ප්‍රාෝගික් කරගන්න පුලාන් පේ ගුරුත් අපට හෙමයි ගැන්නුවේ එහෙ මෙහෙම එහෙම පරම්පරාවෙන් ග එකක් තමයි ධර්මය ම් පරාම කියරම අපි පරම්පරාමවිතරක්නෙවේ මේක අහන දහස්ගාන පිරිස ඉන්නවා මේ කටය තවකාටහරි කියර දුන්නොත් මේ කට්ියේ තවකාටහරි කිය දුනොත් ඔහ ොමොමයි රම්පරාව ගමන් කරන්නේ එනම් මේ වචන සම්බන්ධ්‍යයෙන් තියෙන ප්‍රශ්නය පැත්තකෙන් තියන්න ඔය ප්‍රශ්නයට පැටලන්න එපා මාව පටල වන්නත් එපා මොකද මං ඔය වචනවලට අරථකථන දෙන කෙනෙ නවෙයි ඒ අර්ථඔබට බලාගන්න පුළුවන් ත්‍රපිටගේ පෙරලන්න ත්‍රපිටගේ තියන අරථ තේරෙන්න්න ත අට්ට කතාව බලන්න ඒක තේරෙන් නිෙත්නතන් ඩක්ෂන් ්‍රිස්තියනව පාලියෙන් ඩික්ෂන් රිිස් බලන්න. ඒවැඇත්තතිෙන බුරුගල හිතනවනං පොත්තිික ඔක්කොන් විසි කළදාලා තමන්ගේ හිතදිහා බලන්න. මොකද හාමුදුරෝ කෙනෙක් හිත ගැන, පදත්දහස් ගනක් ලි පොත් රගානක් ලි්වලු පොත් බරගානක් ලියලා මේ හාදුරුවම පොත් අරං අනලු යන යන හැමතැනකම හැමෝටම පේන අරංහිල දවසක් තේබන තේබොන්න කඩයකටගේබෙලාවක මේ පොත්තිකත්තියාගෙන ඉන්නකට මනුස්සෙක් අහනවා ඒේ කඩේ ඉන්න ඒ ගෑනු කෙන හනවා මේ හාමුදුරන් පොත්මනවද එතුර හාමුදුරු කියෙන මේ මම හිතගැන ලියපු පොත් එතකොට ඒ මනුස්්‍යය කෙනව වහෙන හාමුදුරුව හිතගෙන ගොඩක් දන්න වැති. ටත් කියලද ප්‍ර් ට ත්තර දන හාමුදුරන යන දර හදුරුව හිත ගැන ොක් හන ද ප්‍රශ්යක්න ත්‍රමේ ගැනුක හරන්නවා ඔබහන්සේ දැන් තේවලදනවානේ තේ බොනවන්නේ තේ බොනකොට තියන සිත මොකක්ද හාමුදුරණයකි ලහන්. ේො බොනකොට තියන හිතක් ගැනයක නැහැ. ඒක තියෙන්නේ තමන්ගේ හිත ගැන බලනෙක්නවේ ඒක ගනෙන හිත හැදිච්ච විදිය ගැන. හිත කියන මොකක්ද කියල විතරයි. එතකොට මේ ගෑනු කෙනා කියෙන ඔබහන්සට එක ගෙන ගන්න න්නන් හව තැන ඉන්න හාදුරකන කකයාගේ හනන්න කෙල ට හාදරුව කොම පත්තකින් දාල ටක්ගල්ලර හාන්දුරු හම්බෙන් යන හාදුදර හම්බෙන්න කියෙන සති පට්ටා ගෙන ගෙනන පුහුණු කරලා මේ හාන්දුරමකොත කරන්නේ ඔකොම් පුහුණුව වුරුණනාට බස්සේ අර පොත්තිික ඔකොටම ගිනි තිබ්බලු. ඒකට ප්‍රථානම හිතුව තමයි පොත්වල නෙවේ හිත තියෙන්නේ. හිත තියෙන්නේ තමංගාව. එහනම් පොතෙන් දර්ම හොයායාන්නේ පහ. ඔබට ධර්ම හම්බෙන්න්නේෑ වචන හම්බෙන්. ත්‍රපිටකින් ධර්ම හම්බෙන්න්න ද නෑ හම්බෙන්න්න ත්‍රිපිටකෙන් ධර්මය හම්බේන වවනං ත්‍රපිටකේ ගෑන හොන්දටම ඉගෙන ගත්තයි ධර්මබෝධී වැඩියීමම තියෙනන වෙන් ඕන. ත්‍රිපිටකේ ේන්න ධර්මකාරණා වැඩියෙන්ම බුද්ධ කාල ඉගෙන ගත්තෙක් න අදමයි ආනන්ද මහරතන් වහන්සේ ආනන්ද ස්වාමින්න් වන්සේත රහත්ත හිටනෑ ත ආනන්ද හාමුදුරුව බුද්ධ බුදුරජණන් වහන්සේ පිරිිවන් පාල අඩවැට නද නැද හඩ ට වන එක කොච්චර ධර්ම දන හිටිය. වැඩන්නේ හඩා වැටුණා සෝතාපන්න වෙලා හිටියා ඒ වුනාට හඬවැටුණා ධර්මය දන්නාකම නෙවෙයි වචන දන්නාකම නෙවෙේ ත්‍රිපිටකය දන්නාකම නෙවෙේ වැදගත් වෙන්නේ. ජීවිතය දන්නාකම. තමන් ගැන දන්නාකම තමන්ගෙන තේරුම් අරංගින්නා ප්‍රමාණය. ඔබ කියව්පු සූත්‍ර ප්‍රමාණය සහ ඔබ වච්චන කඩන්න දන්න ප්‍රමාණය නෙවෙයි ඔබේ අවබෝධය. හවල් සූත්‍රේගේ වල තින මේක ිත්‍ර කියිල න ඕනම තනම් ප්‍රශ්නයක් අහන්න කියලා ඔබට උත්තර දෙදන්නන පුලුවන්න ඔබේ ධර්මවබෝධය ඒකෙන් මයින්න බැහ. ඔබේ ධර්මවෝදධය බෝධය මයින්න පුළන් හොඳම ක්‍රමයමගක්ද කවුරු හරි යින වෙලාවක. බස්ෝල්ට ඒක ඉන්නකොට බස්තික පරක් වෙන වෙලාවක. ඉන්දිකාට්ටට නූල දාන වෙලාවක තමන් මොකක් හරි කරන්න යන සාර්ථක වැඩක් අසාර්ථක වෙන වෙලාවක තමන්ගේ ප්‍රිය කෙනෙක් තමන්ගෙන් ආ අහිම තමන්ගින් ඇත් වෙච්ච වෙලාවක. ඔන්න ඔය වගේ තැන්වද තමයි තමන්ගේ ධර්මවබෝධය බලන්න පුළුවන්. වචන ප්‍රමාණනෙවෙයි ඔබ ජීවිතයට මුහුණ දෙන විදිහයි වැදගත් වෙන්නේ. එහනම් බුදුදහම කියන්නේ පුහුණවා. පුහුණු වෙන්න ඕනෙ මොනාද ඒක තමයි අපි කතා කරන්න. මම කියල දෙන්න පුහුණු වෙන්නා වශ්‍ය දේවල් මිසක් මම වචන ගැන කියල දෙන්න කැමති නැහැ මොකද ඒවත් එක්ක. වාදකර කර ඉන්නවෙනවා. තර්ග කර කර ඉන්නවෙන දැම අනිච්ච කියන්නේ මේකයි කියලා කිවත් හම එහම නොක කියන කටේ ගෙනවා මේ කරනවේ හෙනම් මේකයිඉ කියල වාද කරන. ඉති අනිච්ච කියන්නේ අරගල දැනගත්තට න මේ කෙල දනගත්ත ම ඔය හැමේකමවන් හල යනවා හැමකම ගෙනගෙනත් තියෙනවා. හැබැයි මට තේරිච්ච ප්‍රධනමදේ තමයි අනිච්ච කියනකට දෙන අරථ එනවේ වැතගත්වෙෙන්නේ ඔබ ජීවිතය ගැන කොච්චර දන්නවද. ඔබේ ජීවිතය ගැන ඔබ කොච්චර දන්නවද. ඔ ඔබේ ඇතුළේ පහ වෙන සිත පිළි බඳව ඔබේ ඇතුළ පහල වෙන හැගින් පිබඳ ඔබ කොච්චර දන්නවද. ඔබේ තරහහි ප්‍රතිශතය කොච්චර හොඳර දන්නවද. ඔබේ රාගේ ප්‍රතිශතය කොච්චර හොඳරදන්නවද. ඔබ කොහමද ඔබේ රාග්‍යත්තයක ගනදනු කරන්නේ. ඔබ කොහමද ඔබේ තරහත්තයක ගනුදනු කරන්නේ. ඔබ කොහොමද ඔබත්තෙක්ක ගනුදනු කරන්නේ. ඔබ කොහොමද ඔබේ ළඟ ඉන්න කට්ියත්තෙක් ගණු දෙනු කරන්න තමා අපි ගෙන ගන්න ඕන අපි ඒ ගෙන ගන්නතුව ම මහා වචන ොඩක් ගෙනගෙන ඉටවස දිිග්‍රය ක ුත්තරග අපහිතනවා දැන් හරි ධර්මාචරප විභාගත් ලීලකනවා අපි දැන් දර්ම දන්නවා වැඩැන්න ඔබ පන්සල් පද පහ දැන දැනගත්තේ නැතුනත් මටනම් කවක් නෑ පන්සිල් පද පහයකර පිළිවෙලට කියන්න බැරි වනායි කියලා අබෞද්ධයක් වේ නැහැ සමහරය කියනවා දැන් ඉන්න බෞද්ධවන්ට පන්සල් පද පහවත් කියන්න බැකිල් හරියට මංකයන්නේ කමක්නෑ පන්සල් පද භාෝනෙත් නෑ. ඉතිපි සෝගාතා ඕනෙත් නැහැ වන්දාම ජේතියන් ඕනෙත් නැහැ. පූජෙන් බුද්ධන් ඕනෙත් නැහැ ඔය බුද්ධන් සරණ ගච්චාම ඒටික ඕනෙත් නැ ඔය මොකක් කොත් ඕන්න ෑ. ඔබ ඔබේ ජීවිතය ගැන තේරුම් ගන්න. ඔබේ සිත කැන තේරුන් ගන්න ඔබේ ඇතුලේ හැත්දෙන හැඟීම් ගැන තේරුම් ගන්න ඔය දේවල් තේරුම් නොගන ඔබ මොන්න වච්චන පාලියකි ගෙන ගත්තා වැඩක් නෑ. එතකොට සමහරයි කියන තරකයක් තමයි පාලිියෙන් කියල සිංහලෙන් දන්න ඇතියක තමයි වැරැද්ද කියෙල් ෑ. පාලියෙන් කියලා සිංහලෙන් දන්නා යතුන් පාලි හොඳර දන්න කට්ටියත් මේක හරියට දේරුන් කරන්න. මම දකින්නේ මේක අපිට අඩුමදේ පොහුණුව. අපිට මේ ධරම අටුමදේ මේ බෞද්ධයවීමේ ප්‍රතිපදාවේ අටුමදේ තමයි පොහුණුව. අපි ගාව පුහුණවාඩුවයි. පුරුද්ධාටයි අපි අඩුවෙන් පුරුදු වෙලා තියෙන්නේ අපි වැඩියෙන් කතා කරන අඩුවෙන් කරන ජාතියක්. එක අපේ හැටියක්න අපේ රටේ හැටිය අපි වැඩියෙන් කතා කරන අඩුවෙන් කරන ජාතියක් අපේ පුළුවන් වනොත් අඩුවෙන් කතා කරලා වැඩියෙන් කරන ජාතියක් බවට පත් වෙන්න. අන්න අපේ රටත්තිවුණු වෙයි අපේ දරමවබෝධයක් වැඩි වෙයි . අපපම්පිචේසහි තම්බාස මානු අල්ප ප්‍රමාණයක් කියන්නේ නමුද. දම්මස්ස හෝතී යනු දම්මචාරයේ. ධරමානුකූලවජීවත් වනවා. අන්න රාගංච දෝසංච පහයමෝ මෝහන් සම්මපදාන සොමුතු චිත්තු අනුපාධයානෝ ඉදවාහුරම් වස භාගවා සාමන්්‍ය හෝති. එන තමන් භාග්‍යවන්තයෙක් වෙනවා මේ ශ්‍රමණ පලේ ලබන්න මේ පලය ලබන්න අල්ප ප්‍රමාණයක් හෝ කියමින් නමුත්තු. බොහුණු කරන්නේ නම් ඒ ප්‍රමාණය එයා ශ්‍රේෂ්ටයි හැබැයි බහුම් පි වේ සහිතම් බාසමානෝ නතක්කරෝහෝ ද නරෝපමත්තුෝ තමම් බොහෝ කොට කියනවා හැබැයි ඒව කරන්න අනුන්ගේ බ ගවය බලාගන්න ගොපල්ලෙක් වගේ එයා එයාගේ ජීවිතය ශ්‍රේෂ්ටත් වෙල බාගන්න නැහැ එනම් ඔබබට ඒ ධර්මවබෝධය අවශ්‍ය නම් ඔබ සූත්‍රපාට ගොඩක් කියඒවොටකමක් නෑ ධර්මය කොචර හැදැරුවත්කමක් නෑ හදැරුුවෙන තත්කමක් නෑ ඉගෙනගත්තත්කමන්නනෑ ගන්න ගත්ති නැතත්කමක් නෑ. ඔබට කරන්න තිෙන්නේ හරියට තේරුම්ගන්න කළ යුතුදේමකක්ද නොකළ යුතු දේමොකක්ද. කරන්න ඕන මොකක්ද නොකරන්න ඕන මොකක්ද පුහුණුව හරියට හදාගන්න. හරියට පුහුණු වෙන්න පුළුවන්න්නම් වෙන මොනාවත් නොදෙන හිටියට ප්‍රශ්නයක් නැහැ. ඔබ දන්නවනං කෑමඋන්න කෑම උයන්න දන්නවනං ඔබට අවශ්‍යනෑ ඒ කෑමට කියන නම මොකක්ද කියලා. ලුණු හැදෙන්න්නේ කොහොමද කියලා. ක හැදැන්නේ කොහොද කියලා මුත් ඔොන්න ඒට දා බට කෑම හදල රසවත් හදලන පුළන්නන් බහොඳ කෝකයෙක්. ඩොක්. කෙනෙක් බෙදීලා ලෙඩෙක් ලෙඩෙක් සනීප කරනවනං ඒ ප්‍රමාණවත්. ඒ බෙහෙත හැදිච්ච විදිිය ගැන නොදැන හිටකමක් නෑ පිහෙත හදන්න මොනා පච්චි කරය කියේලා දැනගෙන හිටි නැතුනාකමක් නෑ මම කියන්නේ ඒ වගේ මේ වච්චනය ආපු විදිහ මේකේ හදිච්චවිද ශාස්ත්‍රීය දේවල් ඉගෙනගන්න නෙවෙයි අප මේ වෙල්ලාව කැප කරන්න ඕන ශාස්ත්‍රය දේවලගෙන න්නඕනට විශ විද්‍යාල තියන ඩිපලෝම උපධ පාටමාලාතියන ඒවටප්ලය කල ඒ ඉන්න හොඳ ගුරුවරු දර්මය හොඳ පරතරට ශාස්ත්‍රියය විගෙනගත්ත ගරුවරුන්න්නවා ගුරුරුන්ගේ ඉගෙනගන්න ඔබ මේ ප්‍ර්ඥානාලිකාය වන්නහන වන්න ඔබ මේ ධර්මශ්‍රවනය කරනවනං ඔබ මේ යටියඔබ් එක ධර්මශවනය කරන ඔබ කොහෙන්හරි ධර්මශ්‍රවනය කරනවනං ඔබ ධර්මශ්‍රවනය කරන්න ඕනේ මේ ඩිපලොමයිකක් කරන්නද උපාධයක් කරන්න නැහැ ඔබේ ජීවිතය හදාගන්න. එනම් ධර්මදේශනාවකදී අරවිධිය වචන ශාස්ත්‍රී දේවල් උගන්න ඕන නැහැකිර තමයි මගේ අදහස. වෙනවාපි ඕන්නං ශාස්ත්‍රීය වැඩ සටහණක් කරන්න පුළුවන් එක වෙනම කතාව ධර්ම දේශනාවක් කියලා කියන්නේ තමන්ගේ ජීවිතය වෙනස් කරගන්න ඔහු දවස්ථාව. දැම්ම මේ පුහුණුව පුහුණුව පුහුණම කෙල කියනො මගද පුරදු කරන්න තියන්නේ. අමන් කියන්න. පියවරෙන් පියවර පුහුණු කරන්න ඕන මොකක්ද කෙලා කියන්න. ලොහු දේවල්ල ඕන්නෑ. ඔබට තියෙන්නේ ඔබ කරගෙනපු වැඩටික ඔක්කොම කරගෙන යන්න. අකුසල් අහරන්න.ුසල්රන්න අකුසල්? තුමරන් හොගරන්න මේවර දවසේ බොරු කියනගේේලාලගේ කියය හි වසන කියන ප්‍රෝශනගයන ොදවල්ට වැඩියයොමවෙන්න එපා. හැදිම් බැරිවලලා හරිින් මංගඇතින් සතේ මරුණනොත් පොඩි පොඩි දේවල් සිද්ද වුණනොත් ලොකට කම්පාාව න්නත් එපයි ඒේක තමයි හැටි ඒක නොවෙන්න වග බලාගන්න වෙච්ච දේවල්ගෙන හිත හිතඉඳල් හරිියන්නේ මදුරුවෙක්ට වදනපරා. ඊට පසින් දවසමත ොයෝම ගැහුවන මතුරුවට ම ැහවන මදරට ද ගැන හිත හිත හිතහිත වත්. මනස ඔුලු කරගන්නවා. ගැහුව දැනිදීවර එක කරන්න දෙ නෑ ආයි නොගහන්න වග ලාගන්න. නමසිය අනුනාමයක් මිනිස්සු මරපු අංගුලි මාලටත් පුළුවන්ගුුණනා රහත්වෙන්න. මදුරුවෙක් මරපු ඔට බැරිවෙන්නේ නැහ. හැවයි ඒකෙන් කියන්නේ මතුරු මරහන්නේ කියලා. ඒකෙන් මං කියන්නේ වෙච්ච දේවල් ගැන හිතල වැඩක් නැහැ මංපුංචිකාලේ මදුරු මරුවා බොරුකිවා හොරකංකරා කියලා දුක්වෙලා වැඩක් නැහැ. ල්ලාදාන්න චදවටි ඉතරහට නොවන්න වගබලාගන්න සීමවක්තියාගන්න මම පුහුණුව විදිහයට සත්තු මරන්නේ පුහුණුව විදියට හොරකං කරන්නේ පුහුණුව විදිර කාමේ වරදව හැසිරෙන්නේ පුහුණුව විදිර බොරු කර බොරු කියන්නේ එක ම ධරම පුහුණුව කරදඔ සීමව තේරුම් ගන්න ඊට පසේ මංම කොද කරන්නේ අර මම පියවර හතරක් කියලා දීල තියෙනු. මීට කලිනුත් කියලතිෙන. බල්ල ආවහම දැනගන්න. බල්ල එනකොට දැනගන්නවා. බල්ලා එන්න කලින් දැනගන්නවා. බල්ලා සොයාගෝස් මරා දමනවා. එරමයි පියවරාතර. බල්ලා ආවාහම දැනගන්නවා. මගේ ඇතුළට යම් කෙසි හැඟීමක් ආවාහාම එකක් දැනගන්නු. රාගයක් හරි තරහක්කරි ඉදිසිාවක් හරි ආවහම දැනගන්න. මම මන් තරහෙෙන් කියෙලා දන්නත්තන් මං එතනින් එහාට හැසිරෙන විදදි ගැනමට හිතාගන්න බේ මම රාගෙන් කල දන්නේ නැත්තම් ම ඉතිනින් හට හැසුරනෙන විදිහ දන්නේ නැහැ. බල්ල ගේ ඇතුළටආහම දැන ගත්තේ නැත්තම් බල්ල ආවා කියලා අපි කොහොමද බල්ල කරන විනාසේ තේරුම් ගන්නේ. බල්ල මොනවා කයිදදන්නේ. මොනවාවඩ නගද දන්නේ කොහේ ජරා කරයිද දන්න. එනම් බල්ලා ආවහම දැනගන්න. පලවිනිස්ටෙප් එක. තරහා ආවහම දැනගන්න. මට තරහා ආව කියලා. මට රාග ආාවහම රාගාව කල දැනගන් ඉදර කිවත්තේ මාමුදුරුන්න ඉති හොමපුුවන්ද රහම බලාබල ඉන්න පුලුවන්ය රහම එලාට බයිනවා ගහනවයිතින් හොයාගන්න බෑ. හරිකමක් නෑ තරහ එච්චරටම දරුණුනං ඔබට බල්ල ඇවිල්ල ගියාට පස් ැරි දැනගන්න බල්ලෙක්. ඇවිල්ල ගිල්ලා. ගේ විනාස කරලා. එතකොට ඊළඟ දවස පුුවන් බල්ලා හම දනගන්න. කොහොම හරි දැනගන්න මොකක් හරි අවුලක් තියෙනවා කියලා ඔන්න බල්ලා ආහම දැනගන්න. පුහුණු කරනවා. ඉ තර හාම අපි නවත්තනො තරානෑ මෛතරිි කරන්න නොවදනෑ. මොනොවත් කරන්න උත්සාහ කරන්න හැ අවධාන ඉන්න විතරයි ඔන්න තරහාවා මොකදකරයි ආවගල දෙනගත්තා. එතනනි ඉහට ම ක්‍රියාත්ක වෙන විදිී බලනවා ම යිනවා මංගහනවා මම වෙව්ලනවා ම බඩු මුටට ොල ගහනවයිද මගේ හැසිරීම මං බලනවා. රාග්‍ය වන අමම රාගයට පත් වුණා මම කතා කරන විදේට පස්සේ මම ක්‍රාර්ත්නක වෙන විදිය මම හැසිරෙන විදිය මගේ චරිත ලක්ෂණ වෙනස්වන විදමං අවධානෙන් ඉන්න. නවත්තන්නේ නෑ ආවහම දැනගන්න. ඔහොම ටික කාලයක් පුහුණ වෙනකොට අපට ටිකටික බල්ලා එනකොට පේන්න පටන්ගන්න. වෙන්දට ආහමට තේරෙන්නේ විනාස වෙනකොට තමයි තේරෙෙන්. දැන් ඔන්න එන්නකොට තේරෙන ඔන්න එනවා. තරා එන්නකොට තේරෙනවා රාගේ පොඩ්ඩ පොඩ්ඩ මතු වෙනකොට තේරෙනවා. අන්න බල්ලා එනකොට දැනගන්නවා. ආවහම දැනගන්නවා. ඉළඟට එනකොට දැනගන්නවා. එනකට දැනගන්න දැන දැන නට බසුට ඉන්නකට දැන් බස්සක පරක්කුයි තාම නෑ ඔල්ලො ස දහවන්නවා තාම නෑන අ ුල්ලො සුදදියාබාවන්න ඔන්න තරහ මතු වෙනවා දැනගන්න චට චුට චුට ුට රහ න දැනගන්න කම පුහුණුව තට අ නිච්ච දුක් අනත්මේ වනව නැහැ මට තරහ එ එන තැම් බලනවා. එ කොට බලනවා තරහා හාමදැනගන්නවා ටිකටික කාලයක් පපුහුණු වෙනකොට එනකොට පේන්න පටන් ගන්න. ඔන්න තරහ එනකොට පේනවා. තරහා එනකොට රාගේනකොට ඉරිසියාවයනකොට මට පේනවා. එනකොට පොට මකද කරන නවත්තන්න ඕන අපපුවෙෙන්නිපා නෑ. එත රාගේයනකට අනනි මට එන්න එපා නවත්තන්න ඕනද නෑ. නවත්තන්නේ යන්න එපා. එක් කිසි දෙයක් කරන්න එපා. අවධානයෙන් සිහයෙන් ඉන්න විතරයි. වෙනස් නොකර සිහියෙන් හඳුනගන්. ඊට පස්සේ අන් කාලයක් එහෙම කරනකොට එන්න නොදීතියාගන්නවා. දැන්ඔන්න එනකොට පේනවානේ. එන්න නොදීතියාගන්න කොහොමද. මෙන මේ විදියට. තරහා ආවහම, තේරුන් ගත්තා එනකොට තේරෙනවා. දැන් අපි දන්නුවත් තරහා එන අවස්ථාව. මට එන්න තරහා මොනමොන අවස්ථාවල් වලදිද එන්නේ. මං මොනවගේ තැන්වල තරහගන්න කෙනෙක්ද. ම මොනවගේ අවස්ථාවල තරහගන්න කෙනෙක්දකල මං බලනවා. ඒ අදර මං බලනවා. ඇයි මේ මන් තරහෙන්ගෙන්නේ. මම තරහගත්ත හේතුවමොකක්ද. තරහගත්තේ අරකෙනා මං හිතපු විදිහට නැහැ. රදේ මම හිතපු විදිහයට තිබබෙනෑ. එනම් මම තරහාරගෙන තියෙන්නේ මං හිතපු විදිහයට නොතිබිච්ච නිසා. මං හිතපු විදිහට නොතිබිච්චි නිසා තමයි මං තරහරන් තියෙන්නේ. එන මංමොකත කරන්න ඕනේ. මගේ මේ හිතපු විදිේ ප්‍රශ්නයක් මං හිතන විදියට මුක මොුණ දෙයක් අත්්‍යයාගන්න පුුවන්ද. මං හිතන විදිර මොකක්වත් පවත්ව ගන්න පුළුවන්ද බැහැ. මං හිතන විදියට කිසිම දෙයක් පවත්වගන්න බැහැ. තමයි ලෝක සල්ලක්ෂණයක් ලෝක තියෙන ස්භාවික ලක්ෂණයක් ඒක තමන් ඉගෙනකත්තේ අදදකීමෙන් එතකොට ඒක බුදු හාමුදුරගන්න ඕන්න ඒක තමයි හැටි මං කොච්චරමං හිතන විදිර තියාගන්න හැදුවත් තියාගන්න බැහැ. ඒ නම්මොකත කරන්න ඕන. ඒකට ඒකෙ පාඩුවේ තියෙන්න්න දෙන්න ඕනේ. ඒකට ඒකෙ පාඩුවේ තියෙන්න්න දෙන්න ඕනේ. අපි ඒකට ඒක පාඩුවේ තියෙන දෙන්නතුව අපි ඕනාවට වැඩිය. ගැමති දිරතියගන්න ගැමන තරායනවා. දැන් අප ඒක තේරුන්ගත්තහම තරා එන ගතියමකෝ වෙන්නේ. අඩු වෙනවා. තරා එනගතිය අඩු වෙනවා. රාගෙන්න්නේ ඇ කියල බලවොත්තියීමමට ආස වෙන්නේ. ආසයන මම වටිනවා කියෙලා හිතන්ගන්න නිසා. වටිනවද මේ දේවවා නෑ මන වට නද මේක ඇති වෙමින් නැති වෙම ඇති වෙමින් ැති වෙමන් න්නේනෙක් වස් වන එකක් දිරණය එකක්. තමන් හිතන් නති බාාවයට පත්වනේ එකක්. පත් වෙන එකක් නෙේ පත් වෙනවා. මේ මොහොතේම එක්වෙනෝවෙංගෙනවා. පටවිආාපෝතයේජෝ වායෝකයන දෙවල් එක් වෙනෝවෙංගන ආබන්ධන විබන්ධන. අපි හිතනකොට මේක පරණ එක මයි කියලා පරණක නෙවේ පවතින්නේ එක් වෙනෝවෙෙන් වෙන එක් වෙනගෙන වේගෙන් ඕක සිදධ වෙනවා. තපපරයට බල්බ එකක් පනස්වාරයයක් ද පනස්ක්වාරද හැටවවාරයක්ද කොහෙ නිවනෝ දැල්වෙන. අප බල්ග දිගට පත්වනවාගේ පෙවුණනට දිගර පත් වෙන්නේ නෑ ඒ වගේ තමයි මුළු ලෝකයම වේගෙන් ඇති වෙන නැති වෙන වේගෙන් හටගන්න විනාසේ වෙනවා මම හිතනක නෙවේ ඊළඟම හොත පවතින්නේ එතන්නක මෙහෙම ඔබ ගන්නවා මොකක් හරි වාහනයක් ඕක හම්බුණේ සීයගෙන් සී අරන්තයන පනස් ගනන්වල පනස් ගනන්වල ගත්ත වාහනේ අපි තමු මයිනර කාරකක් කියලා ඒවාහනේ සිය හොඳ පවිච්ච කන පවිච්ච කනතර කැඩයිනකොට කෑලි දාන හොම කැල්ලෙෙන් ඇල්ල කැල්ලෙන් කෙලද හැට ගන්වල හැත්ත ගනන්වලදි ඔබට හම්බෙන. ඔබ හැත්ත ගනන්වලදි ඔබත් ඒක හදහදහදහද ඔක්කොම කෑලි දානවා. අන්තිට අසූ ගනන්වල එනකොට ඔක්කොම දිරලා දිර්ල නිසා ඔබ සම්පූර්ණයෙන් අර ගෙනල්ල සෙට් කරනු අලුතෙෙන්ම පිටකොටස ෙට කරන එජි එක තියෙනවා රෝධ දානව මේ හැම කෑල්ලක්ම අවුදයෙන් අවුද් දා දාරදාන්න නොන න් දෙදස් විසි දෙකේ ඔබ ගාව මයින්නර එක තියෙනු. ඔබේ ගාවතියන මයිනර්ර එක අර සීය ගාව තිබ මයිනර් එක එක කොටසක්වත් නෑ එ හැලි හැම එකක්ම අයින් කරලා හැම එකක්ම අලුතෙන් දාලා දාලා දාල වෙනකක් කියයට හිතන්නක තියන් දැන් එතටඒත් ඔබේ අවුවෙ ය ඔබ ගාවතයනක සීය මට දුන්න කාරයක් කිය නේ. හිත නෑ මේ මේ අලුතෙන් කෑලි තිය රක කියලා ඒ කාරග තමයි තියන්නේ හැබ ඒ කාරක කෑල්ලක් එක කෑල්ලක්වත් දැම් මේ කාරග නැහැ ඒ වගේ තමයි පරණ එකේ එක දෙයක්වත් මේ මොහොතය එකේ නැහැ හැබැයි අපට ඒක ඒ විදියට පේනවා මේ ශරීරයත් එහෙමයි සිතත් එහෙමයි ලෝකෙත්ත එහෙමයි ඔබ හිතනම් මේ මයිකක මේ දේශනාාව පටන්ගත්ත වෙලාවෙ තිබ මයික මයි කියල නෑ දේශනාව පටන්ගත වෙලා තිබ මයික නේ ක ඇතුළ තියෙන ඒ දේවල් පරමානු ඒක තියන මූල ද්‍රව්්‍ය පටව්‍යාපෝතේ ජෝවායෝ කියන දේව වේගෙන් එක්වෙඩ ඔවෙන්වනු එතකොට අපට මේ පරණස්වභාවය මහොති නෑ මෙතැන තියෙන වෙන එක. ඕකත් ස්වභාවය ඇතර මගේ මේ දකින විදිී ප්‍රශ්නයක් නිසා තමයි මට මේකට ආසහිතයන්නේ අන්න ඒක තේරුන් ගන්නවා එතකොට මොකොට වෙන්නේ බල්ලා එන්න නෑදැන් ඇයි බල්ල එනකොටම බල්ලට ගහන ින්දගහනි දරමේ තමන් දන්න දැනුමින් තමන්ගේ අවබෝධයෙන් විදර්ශනාවෙන් ගහනම්. එතැන්ට තමයි විපස්සනාව කරන්න. ආවහම දකිනවා එනකොට දකිනවා එන්න නොදීතියාගන්න විපස්සනා කරනවා. විපස්සනා කියන්නේ විවිධ කාරේන පස්සතීති විපස්සනා එකම දෙයක් දිහා විවි්ධ පැතිකඩයන් නොස්සේ දකින්න පුරදු වෙනවා. ඔහො විධ පැතිකඩයන් ඔොසේ බලබල බල 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 බලඉන්නකොට දැන් එන්නෙමනෑ බල්ලා. දම් බල්ල බයවෙලා. බල්ල හොන්තටම බයයි. බල්ල දැන්ගේ පැත්තබලා අතකෙන්නේ තමන් ඉන්න නිසා මොකද වි විස්සරහගේ ස්සරහහිනම් පොල්ලගින් ගහනුව ගැර විදර්ශනාවෙන් හනු. හැබැයි ඔබ යම් මොහොතක ඔබේ සිහි අත හැරියෝොත්. යම් මොහොතකයි විපස්සන අත හැරියොත්. යම් මොතක ඔබ ඔය කර පුහුණුව අත හැරියොත් බල්ලඇතුරු රිංග ගන්න පුළුවන්ද බරිද පුළුව. නම් පොඩි රිිස්කක්තියනවා. පොඩි අවධාන මක් තියනවා. ඒනම් දැන්මොකොද කරන්න ඕනේ. දැන් ඔබ බල්ලා සොයායායුතුයි. දැං ඔට හොන්්‍ර විදර්ශා පුොරුදුයි. දැං ඔබට හොඳට බල්ලත් එක හැපෙන පොරොදුවයි. ඔබ දැන් බල්ලාව සොයාගෙන යායුතුයි. සැංඟවිච්ච, ඔබේ අඩු පාඩු තියනවද කියෙල බලාගන්න ඕනේ. එකඇ රාගේ ඇතිවෙන අරමුණු කරා ඔබ ගිහිල්ල බලනවා දැම්මගේ හිතේ තත්වම නොවගේද. තරහ ඇතිවෙන අරමුණු කරාගිහිල්ල බලනවා ඔබේ හිතේ තත්වම කකද කියලා ඔන්න ඔොතනෙති තමයි දසාකුස්සලසීමාව. පයින්න බැරි හැබැයි ඔබ බලන් තරහ ඇතිවෙන සීමාව බලන්න යනකොට සත්තු මරන්න බෑ හොරගං කරන්න බෑ කාමය වරද වසිරෙන්න්න බෑ සමහරයක වැරදි විදියට අරගෙන කාමයවරද වැසරෙන පුළුවවා ඔබට රාගෙනවාද කියල බලන්න මේ මෙ වෙන ඕන කෙනෙ පි පස්සයන්න බැහැ එන්නේ සීමාවත හිරුම් කරන්නව සත්තුරන්න බෑ හොකං කරන්න බෑ කකාමේවදවැසිර බෑ බොරු කියන්න බෑ කේලන් කියන්න හිස්ව වචනක කියන පසවචන කියන්න අනන්ගේවට ලෝභ කරන්න වයිරන්න මි්‍ය අදෂ්ට ේදහටයන්නෙ. හැබැයි ඔබ රාගේ ඇතිවෙන අරමුණු බලන්න ඔබ ඇතුළට දාලා මොකද වෙන්නේ කියලා. තරහ ඇව තැංවලට ගිල බලන්නන තරහ ඇතිවෙනහොද කියලා ඊර්සිය ඇතිවෙන තැංවලට ගිහි බලන්නන ර්සිය ඇතිව නොද කියලා. ඔබ බලඕනේ ඔබට මොකද වෙන්න කියලා. බල්ලව සොයාහාගෙන ගිහිල්ලා මරාදානෝනේ. අන්න ඒක තමයි අවසාන පියවර තොර මේ අනිච් දුක්කා අනත්තම වච්ච හොය හෝ යන්න ඕන්නැහැ. ආවහම දැනගන්නවා. එනකොට තැනගන්නවා එන්න නොදීතියාගන්නවා අවසානිි ස්වයාගෙන ගොස් පරික්ෂා කර බලනවා. අඩු පාඩුගුණ වගේද කියලා. අඩුපාඩු තියෙනොන ොදවෙෙන කමක් නෑ. එක බාරගන්නවා. අඩුපාඩු හදාගන්නවා. විදර්ශනාව තවටිකක් වැඩි කරගන්නවා. බෙදල බලන එක බොඩ්ඩ වැඩිකරගන්නවා. අන්නර විදර්ශනා කියන කෑල්ලෙති තමයි. ඔය අනිච්ච දුක්ඛ අනත්ත වගේවා ගොඩක් අය පුහුණු කරන්නේ. ඒක නිසා ඒ පුහුණුව වචනවලින්දාගන්නේ පා මම්ම කියපු ප්‍රායෝගික විදිරදාගන්න. ඇත්තන් සමහාර එක පාට මුලින්ම හිතනවා ආනිත්චයි දුකයි අනාත්මයි. මම නෙවෙයි මගනෙවෙයි මගේ ආත්මය නෙවේ කියල හිතනවා. හිත සංසුන් වෙනවා හිත සසුන් වුණේ අනිච දුක්කාාන අතේරච්චනිසාද නැහැ හිත සංසුන් වුණේ ඕනම වචනයක් කිය කිය ඉන්නකොට හිතේකඟ වෙනවා. ඔබ, ඕන වචනයක් කිය ඉදල බලන්න ඕන බුද්දෝ බුද්ධෝ බුද්ධෝ බද්ධෝම වන්න ඕන්නහැ වෙන මොකක් කර දේව ද්ද දේව දත්ත කියගේ හරි මාරය මාරයගේ කිය හරි නැත්තං න වෙනම ර දේශපාලනිය නමක් හර කිය ඉහවා බලන්න. හිත න වෙනවා එක්කම දෙයක් කිය කියනකට න වෙනවා එහෙම නිවීමටනේ බුදදු හාමුදුර පැදලි කරන්න බුදදු හාමුදුරුව පහැදලි කරන්නන්නේ වචනය හටක හිල්ලා. අර්ථයත් එක්ක තේරුන් අරගන්න පුහුණුවත් එක්ක ඇතිවෙන නිවීම තමයි ආරය දහැන කියන්නේ නැං අනාරේ දහනක් කියයන් තාවකාලිකව හිතනිවීමක්. ආරෙ දැහනක් කියන්නේ විපස්සනාවත් එක් පුහුණුවත් එක්ක දරමාවබෝධයත් එෙක්ක ඇතිවෙන පට ද පංචනීවරණවල යටපත්වීම තමයි ශයවීමතමයි ආරයදහැන කියලා කියන්න. ඒ හරියට තේරුන්ගා නේනම් අතදේශනාවේ මේ වචනතුන ගැන තමයි පැහැදිලි කරන්න තිබේ හැබැයිම වචනතුන ගැන පැහැදිලි කරේ නැහැ වචනතුන ගැන මම අර්ථකතනයක් දුන්නේ නැතුුණට එක ප්‍රායෝගිකව පාවිච්චි කරන විදියෝබට පැහදිලි කරා. මේ විදිහල ධර්මි දකින්න පුළ පටන්ගන්න. තකොට බ ලේසි තුර ගැටීමක්නෑ කවරු මොනවක්කිවද ප්‍රශ්නයක් නෑ නත් ක් ඔබ ගැට නවා ඔබ නිච්චයි කියන න්න මේකයිෙ හිතාගත්තර පබස වෙන කෙනක් නවාන මේ එකයි කියට ඔන්න ගැටීමක් මට නං කවර මොක කිවත් මට ප්‍රශ්නයන එක යාගේ දැකීම යාගේ දකින විදිී කවුරෝ මොනව කිව්වත් අපට ප්‍රශ්නයක් නැහැ අපට පුහුණුවයි වැදගත්වවෙන්නේ ඒ වචන වලට දෙන ආරථකතනය මේකට වටාපද කියලා කවරු වවුවත් එකයි ෆෑන් එක කිවත් කවරුවත් එක නත්තම් වෙන මොක් කරරි හුලං ගහන වෙනවාක් කර නවක්කි වවුවවත් එකයි මට මේකට මොකක්කි වවත් එකයි මේකින් කරන වැඩේ එකයිනේ. මේක කරන්න මේකින් කරන්න මොකක් දෙ කියලායි වැදගත් වෙන්නේ මේකට කවුරු මොනවකි ව්ුවත් මට ප්‍රශ්නයක් දාන වචනය මිනිස්සුන්ගේ අදහසක් මිනිස්සු දාගත්ත දෙයක් ධාපිතමුරි නමක්ගමක හොස් කියලගන්නවා. ගිියට කොස් කිවත්ත එකයි ජැක් ුට් කිවත්ත එකකයි අපි දම් කොස් ගිියට කොස් නො කිය අපි කියන කොස් ගිරියට මේ වට්ටක්කයි කියලා මංහන්නේ වටටක්කයි කිව්වයි කියලා කොස් කෑවොත් බඩට යන්නේ වට්ටක් අද කොස්ද බඩට යන්නේ කොස්න වට්ටක්ක යන්න හැනේ ඒනම් ඔබ භාවිතා කරන එක නිවර දිනංඒක ප්‍රශ්නයක් නෑ ඒකට දෙන අර්ථකථනය වහාමහා වුණත් වෙනස් වුනත් ඒක ඔබ හරියට තේරුම් ගන්න හරියට තේරුම්ගන ගත්තිනැත්තං ධර්මය අපි වරද්ද ගන්නවා. එනම් මේ කියපු කාරණ එකින් එක 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 ජීවිතයට හරියට බද්ධ කරගන්න එකතු කරගන්න එතකොට ඔබට ධර්මවබෝධය කරායන්න පහසුයි. අර එක හාමුදුරුව කෙනෙක් යනමළු පන්සලක නවතින්න සලක නවතින්න ගි හාම මේ හාමුදුරෝ ලො හදුර ග ල නට මේන්සේ නවති පුළුවන් එතක ලොකහමුදරකනු අප නත්ත ගන්නන්නේ ධර්ම දන්න කට්ටේ විතරයි. එතකොට මේ හාමුදුරහන කොහම දුඔ වහන්ේ ම ධර්ම දන්නුවදකිල බලන්නේ. මගේ ගෝලේක් එක්කවට වෙන ධර්මසාකච්ඡාව කරන්න. එ ධර්ම සාකච්ඡාව සාරථක වුණනොත් තමයි අපි නවත්ත ගන්න කිවවා. ඉට බස්සේ මේ හාමුදුරෝකිව්වා හරි මම කැමතියි. හතකද වන්දැන් සාකච්චාරන්න න මේ අනිත්කටි යොක්කම දානකට වැඩල එකනමක් කිඉන්නව රහවල් කාම්බරේ ගිහිල කතා කරනන්නේ හාමුදුරුව ැබැයි ඇහැක් පේන්නේෙ නෑ කමක්නෑ ඔබහන්සේ ගිල කතා කරන්නක මංකිව්ව කියලා කියන්නක ඉති පස්සේ මේ හාමුදුරුව ආගන්තුක හාමුදුරමකොත කර අ භික්‍ෂුවේ කාම්බ්‍රේගාවටෙල තට්ටු කරහම එන්න කිව්වා මේ හාමුදුර ඇතුලට කියිය ඇතුළට යනකට ආගන්තුකගේ කල්පන කර ම ධමසාකච්චා පටන් ගන්න කියලා මේ හාමුදුරුව එකඇන්ගිල්ලක් ක ස්ල පෙන්ව එතකොට අර. න නැතිල් නේවාසික භික්ෂුව ඇංගලි දෙකක් ොස්සෙල පෙන්නුවලු. ආගන්තුකේ ඇගිලි තුනක් කිස්තුවලු නේවාසික භික්‍ෂුව අත මිටි මිලෙව්වලු. එතකොටම ආගන්තුක දව හැල වේග ේග ගිල ලොක හන්තු්‍රර කවගලගෙන ස්වාමේනි ඔබහන්සගේ ශිෂ්‍යය නම් පුද්ධම ධර්මදරයෙක් මට ඇත්තක හැරෙන්නවත් දෑ මම පරාදයි ස්වාමේනී කිව්වා. එතකොටම අර අනිත් හැක් පෙන්න ික්ෂුව තරහගිල වේගෙන්ගනවා කෝවරයක කෝවාරයක කියලා තරහ ගිහියනෝ ලොක හාමුදුරුව හව්වා මොකෝනේ බලන්න කොලකු හාමුදුරණේ මෙයා ඇතුළට එන කොට මට ඇගිල්ලක් උස්සල පෙන්වා එතකොට අර ආගන්තුකයා කියනවා හරිතින් මම ඇඟිල්ලක් උසල පෙන්වා මේ ලෝක එකමික රත්නය ඇතියෙන්නේ ඒ බුද්ධරත්නය විතරයි. ඉතින් අරයක වවවා න දධර්මරත්න්නේ කුත්තියනවාගේ ඇඟිලි දෙ එකක් උස්සල පෙන් මගේව බුද්ධදම්ම දෙකම තියෙනවාම න තුනක් සංගරත්යකුත් තියෙනවා. එයාගේෙන මේ බුද්ධදම්ම සග කියන ත්‍රිවිධරත්නයම නිර්වාණය කරා ගමන් කරනව නිර්වාණයට හදයක් පෙන්නන්නේ කියලා. ඇතින් ස්වාමීනිමන් නිවනට හදයක් පෙන්න්න බැහනේ එය නිර්වාණය පෙන්වට පසේතිනෙන් හදයක්මට කතා කරන්න බෑ ම පරාදයකි වේකයි එතකොටම ලොකු හාදුරුවණ අරයාගේෙන් මුකෝවා කියන්නේ නෑනෑ මට එනොකොට මේ කැහැක් තිෙන්නේ කිව්වනි මංකිවේතින්. මේ අයිති ආගන්තු කියනෙ ඔබට ඇස් දෙගත් තියෙනවා තමයි කියලා මෙයා ආය කියවා අපි දෙන්නටම තියෙන ඇස් තුනයි මට ආයි කැහැක් තියෙන්න්නේ කිව්වා මං මේ දෙකක් දෙන්නයි හෙව්වකික්වා බලන්න එම සිද්ධිය දෙන්න ගත්ත විදිහ දෙන්නම දැක්ක ඇගෙලි දෙන්න ගත්ත විදිහ වෙනස් එහි වගේ එක්කම වචචනය අපට විධ පැත්තර දාන්න පොළුවන්ක ඒ නම් මේ වැදින අරථකතන නෙවේ වැදගත්වෙන්නේ මංහලනන්නේේ අර ආගන්තුක භික්ෂුව බුද්ධිමත්ද නැහැ. ආගන්තුක භික්ෂුව බුද්ධිමතුත් නැහැ නවාසික භික්ෂව බුද්ධිමතුත් නැහැ. මෙ සංකේතයෙන් කියවෙන දේවල් වලට වඩා තමන්ගේ හදවතයි වැදගත් වෙන්නේ. මෙ වචන නෙවේ වැදගත්වෙන්නේ. අපිට වැදගත්වෙන්නේ අපේ හිත හදාගන්න අශ්‍ය වෙන දේවත් තමන් තමන් දකිනවිදිය නෙවේ වැදගත් වෙන්නේ. තමන් කරලා කොච්චර පුහුණුවක් ල බල තියෙනවද තමන් කොචර සාර්ථකත්වයට පත්තුවෙලා තියනොදි කෙලයි වැදගත්වෙන්නේ. එලෙස සාර්ථක ජීවිතයක් ගත කරන්නත් උතුම්මූ නිර්වාණසුවයට පත්වෙන්නත් හැම දෙෙනටම මේ දේශනාවත් උපයෝගී වේවා හේතුවේවා වාසනාවේවා අපි ප්‍රාර්ථනා කරනවා. තෙරන් සරණ හැම දෙනාටම. අපි Rවිර. ර සිද රග යන්නේ ඔබ පනවති මේ පිටිපසෙන් පේන ගොඩනගකිල්ල. මේ ස්ථානය මුලදී බම ීඩියෝවල පෙන්නවාක හිස්සීදමක් මේ ඉඩම තුළ අපි ස්ලැබ්දක දාලා. මේ විදිට ඉදිකිරීීම කටයුතු ඉතාමත් කෙති කාලයක්ල සිද්ධකරගනාව රටේ තියන තත්වත්ෙක චුට්ටක් වැඩ අතපසූනා වැඩටයක් කල්ගිය. නමුත් කටන පින්කම් වෙනකොට යටතටවුවිදය දානශලාාව අපි ධර්මශාලාාව දෙකටම භාවිතා කරන්න පුළුවන් විදිහයටට. නිර්මාණය කරන උඩ ධර්මශාලාාව නිර්මාණය වෙනකං යට ධානශාාව අපි ධර්මශාව ලෙස භාවික කනවා මේ ඉිකිරීම් කටයතු සිද් කරගෙන මේ අවිසන් අධිරේ න්න යටකොටසේ ඉතින් කැමති යයි පුළුවන් විදිර දායක වන්න පුළුවන් හය හැම දෙනාම් පුළුවන් ආකාරෙන් දායක වන්න මොකද අපි හිතුවට වඩා මුදල් ප්‍රමාණයක් වැෑයවෙනවා නමුත් මේ. අමාරු කාරය අප මේ දවල් සිද්ධ කරන්නේ මේ ස්ථානයෙන් සමහර පිරිසට වැඩනැති අයට වැඩ ගොඩක් මේ දවස්සල ලැබිලතියනවා මොකද ඒ අයට ඉදිකිරීම් කටයුතු කරන ශෂේස්ත්‍රයේ වැඩ ගොඩක් මේ කාල සිද්ධ වෙන නෑහ තින් හිම් බලග හම මේ ස්ථානයෙන් ගොඩක් අයගේ ජීවිතවලට උදව්වක් වෙලා තියෙනවා ඒකයි මේ පොදු කටයුත්තක් නැ ස තමයි අප සිද්ධ කරගෙන යන්නේ ඉතින් හැකි හැම දෙනනාම දායක වෙන්න පිට ජීවත් වෙන්න ඉන්නය ලංකාවට මුදල්ලේ වෝොත් මෙතනෙදීට. ො දලක් ോ දක් විදිර පාච්് කන පු ුවන් ැ හමඳද ම සඳහා දාය හමද ന ම ෝජනා කරන මතාක් කරනවා දායක ച് හැමදිന ටම අප ോගස ේ ශ് ර්ത කරන ඉදි අපപട ാരയ ശස ටයුති කරගන යන්න ශක්තියක් පන කියලා හැමද නාටම යോජ ന කරන ത කරන ර ට ම ේ න් සරණ.